එතකොට අපිට කරන්න පුළුවන් එකම රාජකාරිය තමා මේ ගණිත ආකෘති වලින් ගන්න ප්‍රතිඵල. එතකොට මේ ගණිත ආකෘතියෙන් අපිට යන්න පුළුවන් සීමාව තමා උපරිම මිලිමීටර් 150 ඉක්මන වර්ෂාපතන ලැබෙන බව. ඒ පළවෙනි දින ගත්තම විශේෂයෙන්ම වර්ෂාපතන ඇහැලියගොඩ 426.1 ගන්න, ඒ ආසන්න ප්‍රදේශවල 300 ගණන් 200 ගණන් වර්ෂාපතන ලැබුණා. මෙවැනි ක්ෂණික වර්ෂාපතන ඇති වෙනවා ලෝකයේ අනෙක් රටවල්වල. දුබායි රටේ මිලිමීටර් 30ක වර්ෂාපතනයක් අනාවේක්ෂණය කරලා තිබ්බට 300 ගණන් වැහැලා මුළු ගුවන් තොටු පළක්ම යට වෙලා විශාල ආර්ථික හානි සිද්ධ වුණා. එතකොට මෙවැනි සංසිද්ධි ගෝලීය වශයෙන් හැමතැනම සිද්ධ වෙනවා. මේ ක්ෂණික වර්ෂාපතන පිළිබඳ අගේ පිළිබඳ අපිට තහවුරු කරගන්න මොන හරි සාක්ෂියක් අවශ්‍යයි. ඉතින් ඇත්තටම සමහරක් වෙලාවට මේ සාක්ෂි තිබ්බත් වැරදෙන අවස්ථා තියෙනවා. හැබැයි අපිට තව උපකරණයක් අවශ්‍ය වෙනවා. මේ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් දැනට අපිට ජපාන් රජය විසින් මේ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයේ තියාගයක් වශයෙන් අපිට ලබා දීමට කැමැත්ත පළ කරලා තියෙනවා. දැනට ඒකේ ප්‍රසම්පාදන කටයුතු සිදුවෙමින් පවතිනවා. දැනට අපිට තියෙන විශාල තර්ජනයක් තමයි මේ දේශගුණ විපර්යාසය කියන එක. මේ දේශගුණයේ විපර්යාස වෙන හින්දා ආන්තීය කාලගුණික ලක්ෂණ ඇති වෙනවා. ආන්තීය කාලගුණික ලක්ෂණ කියන්නේ වහිනකොට දිගටම වහිනවා, පායනකොට දිගටම පායනවා. විශේෂයෙන් ඉන්දියාවේ අධික උෂ්ණත්වයක් තිබුණා, ලංකාවේ අධික උෂ්ණත්වයක් තිබුණා, කලාප තිබුණා. මේ උෂ්ණත්වයේ වැඩිවීම නිසාම අධික තෙතමනයක් ඉහළ අහසේ නිර්මාණය වෙන්න කරුණු යෙදෙන්න ඇති. ඔය මූලික හේතු පහුගිය දිනවල සක්‍රිය වෙලා තියෙනවා අපේ නිරිත දිග ප්‍රදේශයේ. විශේෂයෙන්ම ඒක නිසා තමයි ඇහැලියගොඩ ආශ්‍රිත ප්‍රදේශ මලට මෙවන් වූ ඉහළ වර්ෂාපතනයක් එක රාත්‍රියක කඩා වැටෙන්න හේතු වුණේ. දැන් තියෙන උපකරණ ආශ්‍රයෙන් වර්ෂාපතනය පිළිබඳ ඔය පුරෝකථනයෙන් කළා තිබ්බේ. ඒ පුරෝකථනයෙන් ඇත්තටම නිවැරදි. ඒ නියම අගයන් වලට එළඹෙන්න බැරි වුණ එක විතරයි වුණේ. ඒ එළඹෙන්න බැරි වෙන්න ඇත්තේ ඉතා දියුණු උපකරණ ලංකාවේ තවමත් සවි කරලා නැති නිසා වෙන්න ගිඩ කඩ තියෙනවා. ඉතින් ඉදිරියේදී අපිට මේ උපකරණ ලැබුණොත් කලගුණ විද්‍යාඥයින් ඉතාම මේ පිළිබඳව සාර්ථක පුරෝකථනයෙන් කරයි.